ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම බොමාපුරු දෙයක් අපිට දැන කියා ගන්න ලැබුණාද දහවල් කාලයේදී අපි ඉන්නේ ගෝල් ෆේස් අරගල භූමියේ දැන් හැමෝගෙන් ප්‍රශ්නේ බඩ පත් වෙන්නේ රන්ලි වික්‍රමසිංහ පත් වුණා අරගලය ඉවරද ඒක තමයි අපේ ප්‍රශ්නේ වෙන්නේ දැනට අධිකරණ නියෝගයක් ලැබිලා තියෙනවා කියලා අපිට වාර්තා වෙලා තියෙනවා විශේෂයෙන්ම බණ්ඩාරනායක පිළිරුව වටා ඉතින් ඒ සම්බන්ධයෙන් තිබ්බ රූම් එකත් එක්ක තමයි අපි කතා කරමින් ඉන්නේ අද දවසේදී කෝටි 2.5 කැමැත්තද නැත්නම් 134 දිනකගේ කැමැත්තද එහෙම නැත්නම් 89 දිනකගේ කැමැත්තද එහෙම නැත්නම් 3 දිනකගේ කැමැත්තද කියන කාරණාව පිළිබඳව තමයි අපි කතා කරමින් හිටියේ. ඉතින් ඒ කතා කරන කාරණාවත් එක්ක ගොඩක් අය අහන පටන් ගත්තා මෙතනින් එහාට මොකක්ද සිද්ධ වෙන්නේ මෙතනින් එහාට අරගලයේ කොහෙටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔබ දකින්න ඇති කොයිතරම් සතුටකින් මේ රටේ ඉන්න දේශපාලකයන් සතුටෙන් ආවද කියලා සමහරු කියාගෙන ආවා අපි ආව දැම්මා මේ එයා පරදුනා ඉතින් දැන් මක්කද කරන්නේ කියලා ඒ ඇතුළෙම ඔබට තේරෙන්න ඇති ඔවුන් කවුරු වෙනුවෙන්ද එම ඡන්දය පාවිච්චි කරේ කියලා ඉතින් දැන් අපිට කියන්න තියෙන්නේ අරගලේ නව මුහුණුවර පිළිබඳව අරගලේ අලුත් පෙනුම පිළිබඳව තමයි අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. මොකද අපි අරගලේ ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් සෝෂල් මීඩියා කරුවන් හැටියට අපි බලාගෙන ඉන්නවා. මෙතනින් එහාට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. අපි සීලුම දෙනා කියන දේ අපි අහනවා. ඉතින් අපි මේ අරගලේ ඉන්න ගමන් අපි බලමු. මේ පාලනය කොයිතරම් සාධාරණයක් අපේ රට වෙනුවෙන් කරනවද කියලා. ඔවුන් කියනවා මේක දැන් මොනවාද විශාල බලයකින් ඔවුන් 3-2කට වඩා වැඩි බලයකින් ආවයි කියලා. හොඳයි අපි බලමු කොයිතරම් අපූර්වට ඔවුන් මේ රට කරයිද කියලා. 134 දිනක් ප්‍රමුඛ 89 දිනක් ප්‍රමුඛ මේ රටේ මේ ඉතිරි රටේ ජයග්‍රහණ නෙවෙයි දැන් අපිට අවශ්‍ය වන්නේ දේශපාලන ස්ථාවරයත් එක්ක මේ රට ගොඩනගන එක. දැන් ඉතින් දූෂිත පාලනය කියන එක නම් මම හිතන්නේ මනෝරාජික කාරණයක් බවට පත් වෙලා ඉවරයි. අද සිද්ධ වෙච්ච දේත් එක්ක දූෂිත පාලනයෙන් පාලනයක් එහෙම එකක් මම දන්නේ නැහැ. එහෙම එකක් මම දන්නේ නැහැ ඇත්තටම. දූෂිත පාලනය කියන එක නැති වෙයිද කියලා පොඩි අවුලක් තියෙනවා කියන්නේ ඔය සමහර දේශපාලඥයන් අවිල දාලා තියෙන Facebook එකේ දාලා තියෙන comments වලින් අපිට පේනවාද මේ දූෂිත පාල දේශපාලඥයන් හරි එහෙම නේ දූෂිත දේශපාලඥයන් සමාවෙන්නේ මේ ඒ පරිණත දේශපාලඥයන් දාලා තියෙන comments වලින් ඔවුන්ගේ පරිණතභාවය පේනවා. ඉතින් ඒ පරිණතභාවය පිළිබඳව අපි ඇහැ ගහගෙන ඉන්නවා. ඉතින් ඒ කාරණාව පිළිබඳව තමයි අපිට කියන්න තියෙන්නේ. රංජන්ගේ කතාව හරි කියන එක දන්නේ නැහැ මම. හරියටම දන්නේ නැහැ. පොඩ බලන්න. ඉතින් ඒ කාරණාවත් එක්ක අපි දැන් කතා කරමින් ඉන්නේ රට කොයි පැත්තටද යන්නේ, කොයි පැත්තටද අරන් යන්නේ කියන කාරණාව. බලන්න ප්‍රචණ්ඩත්වයක් කිසිම ප්‍රචණ්ඩත්වයක් නැහැ. මොකද ප්‍රචණ්ඩත්වයේ කරන්න තරම් අපිට උමනාවකුත් නැහැ. අපි ප්‍රචණ්ඩත්වයේ නිරත වෙලත් නැහැ. ජුලි රම්බෙන්දා මහසෙනගක් ආව මේ ස්ථානයට. ඉන්පසු උන් කාලය ගත්තා මේ ඔවුන්ගේ පාලනය ඔවුන් සතුවම තියාගන්න. ඉතින් ඔවුන්ගේ පාලනය තියාගත්තා වේ. අපි ඒ ගැන ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. මොකද ඔබ දකින්න ඇති අද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තුල කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදය රැකුණද කියලා. කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදය රැකුණද කියලා ඔබට පෙනෙන්නට ඇති. දැන් රනිල් අවුලක් නැද්ද කියන එක නෙවෙයි මහත්වරු අපි කිව්වේ. හැමදෙනාම බලාගෙන ඉන්නවා දැන් ජනාධිපතිවරයා මේ වැඩේ කරයිද කියලා. විශේෂත්වය තමයි එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඡන්දයකින් පත් නොවෙච්ච ජනාධිපතිවරයෙක් කිව්වොත් හරියටම හරි. 225ක් තුලින් පත් වෙච්ච ජනාධිපතිවරයෙක් ගැටලුවක් නැහැ. මොකද මහජන නියෝජිතයන් අපිව නියෝජනය කරන ආදරණීය සහ ගෞරවනීය ඒ මහජන නියෝජිතයන් අපේම නියෝජිතයන් hina vivi ඇවිල්ලා ඒක කිව්ව හැටි නේද? ඒ කියන්නේ අපිට පුදුමාකාර
ගෞරවයක් අපිට ඔවුන් ගැන තියෙනවා පුදුමාකාර ආදරයක් භක්තියක් අපිට ඔවුන් ගැන තියෙනවා ඉතින් ඒ භක්තියත් එක්ක ඒ තමයි මේ රට ගොඩනගන්නේ මං හිතන්නේ ඉතින් ඒ භක්තිය පිළිබඳව අපි දිගින් දිගටම පුදුමාකාර ගෞරවයක් තියෙනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ ඉතින් මේ ගෞරවයත් එක්ක ඒ සතුටත් එක්ක තමයි අපි මේ කතා බහ කරමින් ඉන්නේ ඉතින් මේ සතුටු මොහොතේ අපි තව තවත් දේවල් කරමින් ඉන්නවා ඉතින් අපිට අපි හැමදාමත් සාමකාමීව මේ කටයුත්ත කරගෙන ගියා අරගලයේ මුහුණුවර වෙනස් වෙනවා ඒක තමයි අපින් අපිට ඔබට කියන්න තියෙන්නේ අපේ අරගලයේ අපි නියෝජනය කරන අරගලයේ මුහුණුවර අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා මොකද අපිට භූමියේ අරගලය වගේම අපිට තවත් අරගලයන් තිබෙනවා අපිට කරන්න පුළුවන් දේවල් ඒ දේවල් එක්ක අපි එකතු වෙනවා කියන කාරණාව තමයි ඔබට මතක් කරන්නේ මොකද අපි හැම වෙලේම කතා කරේ මිනිසුත් එක්ක රඳවෙමින් හිටියේ මිනිසුත් එක්ක කතා කරමින් හිටියේ මිනිසුන්ව නියෝජනය කරමින් හිටියේ ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මිනිසුත් එක්ක අපි ඒක රකගෙන යනවා අරගලයේ ප්‍රචණ්ඩත්වයේ ගේන්නේ අපි නෙවෙයි හැමදාමත් අරගලයට ප්‍රචණ්ඩත්වයේ ගිනාවේ කවුද කියලා ඔබ හැමදාමත් දැක්කා ඉතින් ඒ දැකමු නිසා තමයි අද දවසේදී අපි මේ විදිහට ඔබත් එක්ක කතා බහ කරන්නේ බොහොම නිහතමානීව අපි අපිට මේක ඇත්තරම අපි අපේ පරාජයක් හැටියට සලකනවා මේක ඇත්තරම අරගලයේ පරාජයක් නෙවෙයි අපිට මුළු රටේම පරාජයක් මුළු රටේම පරාජයක් ඒත් එක්කම මට කියන්න ඕන බොහොම වැදගත්ම දේ තමයි අවුරුදු 74ක් තිස්සේ අපේ ආච්චිලා අපේ සීයලා අපේ අම්මලා අපේ තාත්තලා අපේ අයියලා එකතු වෙලා මේ හරි ලස්සෙන්ට මේ රට මෙතෙන්ට ගිනාවා කොහොමද මේ රට මෙතෙන්ට ගිනාවේ මේ ඉන්න අපේ කවුරුව ඡන්දය ලැබලා දීලා මේ රට හදයි කියලා නැවත නැවතත් රට බේරගන්න අන්තිම අවස්ථාව 2009 උදා වුණා රට බේරගන්න අන්තිම අවස්ථාව 2015 උදා වුණා රට බේරගන්න අන්තිම අවස්ථාව 2019 උදා වුණා රට බේරගන්න අන්තිම අවස්ථාව 2022 දී උදා වුණා ඒ හැම වතාවකම අපේ ආදරණීය ආච්චිලා සීයලා අපේ අම්මලා මගේ අම්මලා තාත්තලා ඔබේ අම්මලා තාත්තලා හැම දිනම බොහොම අපූර්වට මේ අපූරු මහජන නියෝජිතයන්ව ගේන්න කටයුතු කරා එතකොට වැරද්ද කාගේද මේ 225 පත් කරපු අපේ නෙමෙයිද වැරද්ද තියෙන්නේ ඒ වැරද්ද නිවැරදි කරන්න මෙතෙන්ට අරගල කරුව ටිකක් ඇවිල්ලා පොඩියට පටන් ගත්ත වැඩේ මහා ජනකායක් මහා ජනතාව මේ රටේම ඉන්න ජනතාව මෙතෙන්ට එන්න පුළුවන් ජනතාව ඔක්කොම මෙතෙන්ට එන්න පටන් ගත්තා ඒ මොකද්ද වැරද්ද කොතනද වැරද්ද අවුරුදු 74ක් තිස්සේ කරපු වැරද්දට හරි උත්තර හොයන්න ගෝල් ෆේස් එකට මහජනතාව එකතු වුණා ගෝල් ෆේස් එකට සාමාන්‍ය මිනිස්සු එකතු වුණා එකතු වෙලා මේක දවස් 100කින් හදන්න තිබ්බ චාන්ස් එක මහජන අපිපත් කරපු මහජන නියෝජිතයන් නැවත වරක් වෙනස් කළා අපිපත් කරපු මහජන නියෝජිතයන් වරදවා හිතන්න එපා මේ අපේ මහජන නියෝජිතයන් ඉන්නේ Facebook එකේ verified account එකකින් ගිහිල්ලා සාමාන්‍ය මිනිසුන්ට බණින ඒත් එක්කම අරගලයේ පිළිබඳ යම්කිසි සටහනක් තිබ්බොත් එහෙම ඒ මහජන නියෝජිත අපිපත් කරව මහජන නියෝජිත ඇවිල්ලම ඒ post එකේ බණින තරම් පල්ලෙහා මානසිකත්වයක් තියෙන මහජන අපූරු නියෝජිතයන් ටිකක් අපිපත් කළා ඒ පත් කරේ අවුරුදු 74ක් තිස්සේ මේ රටේ ආපු පෞද්ගල දේශපාලනේ nepotism එකයි ඒත් එක්කම කුට්ටන් බේබත්තන් කැසිනෝ කරුවන් අරන් ආපු මේ රට බොහොම අපූරු තැනකට අරන් එන්න පුළුවන් වුණා ඕක තමයි ඇත්තම කතාව අවුරුදු 74ක් තිස්සේ අපි සටන් නොකර දෙතුන් වතාවක් විවිධ සටන් පැවැත්තුණා විවිධාකාරයෙන් 71 එකක් සිද්ධ වුණා 88 83 එකක් සිද්ධ වෙන්න ගියා නැත්නම් එහෙම එකක් ඇති කරා 88 89 එකක් සිද්ධ වුණා 30 වසරක යුද්ධයක් තිබ්බා ඒක අරගලයේ විවිධ ස්වරූපයක් දැන් ඉතින් අල්ලගන්න එපා මේ කියන්නේ මිනිස්සුන්ගේ අයිති වෙනුවෙන් දැන් කියන්න එපා මේක මං කොටින්ට සපෝට් කරනවා මෙහෙමයි මම කියලා හැබැයි ඒ මිනිස්සුන්ගේ තිබ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ මිනිසුන්ට විඳින්න වෙච්ච දේවල් වෙනුවෙන් තමයි ඔවුන් එක ඒ සටනත් එක්ක ආවේ. ඒක සාධාරණද අසාධාරණද කියන එක ඔබ මම තෝරා බලන්න ඕනේ මේ සිද්ධ වෙන දේවල් එක්ක.
මහලුකට සිංහල බෞද්ධ සිංහල ජාතිය කියාගෙන හිටපු අපිටම මේ සිංහල බෞද්ධයයි කියාගන්න මහජන නියෝජිතයන් කීයක් දේවල් කරලා තියෙනවද මේ සිංහල බෞද්ධයයි මේ රට වෙනුවෙන් පෙනී ඉන්නවා කිව්ව අපේ රට බේරගන්නවා කියලා ආපු මේ මහජන නියෝජිතයන් දැන් ඉන්නේ මොන ජාතිය වෙනුවෙන්ද දැන් ඉන්නේ මොන ජාතිය වෙනුවෙන්ද එයාලා ජාති ආගම පාවිච්චි කරේ එයාලගේ දේශපාලනය වෙනුවෙන් පමණමයි එයාලා ජාති ආගම පාවිච්චි කරේ එයාලගේ දේශපාලනය වෙනුවෙන් පමණමයි ඒක තමයි අපිට කියන්න තියෙන්නේ ඒ හැර වෙනත් කිසිම දෙයකට ඔවුන්ට කිසිම දෙයකට ඔවුන්ට ජාතිය ආගම පාවිච්චි කරගන්න දෙයක් තිබෙන්නේ නැහැ ජාති ආගම් කුල ભેද ඇති කරේ භාෂාව ආගම ජාතිය පදනම් කරගෙන අද අපිට දෙමළ භාෂාව බෑ අද අපිට ඉංග්‍රීසි භාෂාව බෑ ඇයි ඒ ඔවුන් දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව කියන එක අපිට ලං වෙන්න දුන්නේ නැහැ මොකද අපි දෙමළෙන් කතා කරලා ඉංග්‍රීසියෙන් කතා කරලා මේ මිනිස්සුත් එක්ක තියෙන සාමූහිකත්වය නැති කරයි කියලා. ඒ කියන්නේ අධ්‍යාපනය තුලින් මේ දේශපාලනඥයන් විසින් අවුරුදු 74ක් තිස්සේ නිර්මාණය කරපු අධ්‍යාපනය විසින් අපිව ඈත් කරා භාෂා වශයෙන් මුලින්ම. ඊට පස්සේ 1956 දී ආපු අර අපූරු අර පිළිරුවක් තියෙන මේ දැන් ওই පිළිරුව වටා ඉන්නේ අන්න ඒ ලොක් ඇවිල්ලා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරා. ඊට පස්සේ ලංකාවේ අධ්‍යාපනයේ සිංහල භාෂාවෙන් යන්න පටන් ගත්තා. ඊට පස්සේ සම්පූර්ණ වාද ભેදයක් ඇති කරා මිනිසුන්ව වෙන් කරා ජාති වශයෙන්. ඊට පස්සේ තවත් ජාතියක් වෙන් වුණා සල්ලි තියෙන ජාතිය සහ සල්ලි නැති ජාතිය කියලා. ඊට පස්සේ ඒ අර પરම්පරාවෙන් ආපු අර අතීතයේ තිබ්බ ධනපති ධනවාදී එහෙම නැත්නම් රදල පැලැන්තිය සහ දුප්පත් පැලැන්තිය කියලා කොටස් දෙකකට බෙදලා ඔවුන් දිගටම මේ වැඩේ කරගෙන ආවා. ඒ වැඩේ වෙනුවෙන් ඉස්සර රාජානුක්‍රමයේ තිබි රජෙක්ගේ පාලනයක් විතරයි ඔහු තනියෙන් පාලනය කරේ. ඒ තනියෙන් පාලනය කරද්දී බොහෝ අපූරු දේවල් අපිට දැනගන්න කියාගෙන ලැබුණා. හැබැයි ඊට පස්සේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියන එක ආවට පස්සේ ඔබට මතකද ලංකාව හිටපු ආණ්ඩුකාරවරයෙක් කිව්වා ලංකාවට සර්වජන ඡන්ද බලය දෙන්න අවශ්‍ය නැහැ. මොකද එහෙම වුණොත් වැරදි කියන අයට මේ රට යනවා. මොකද ඒ තරම් මේ රටේ මිනිසුන්ගේ අධ්‍යාපනය මොට කරලා තියෙන්නේ කියලා. ඒක අද සත්‍යක් වෙලා තියෙනවා. ඒ ඉගෙනීම නැති කමි, ඒ දේශපාලන අවබෝධය නැති කමි, ඒ දේශපාලන අධ්‍යාපනය නැති කමි, රටේ මොකද්ද වෙන්නේ කියලා එක දන්නේ නැති කමි. අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා කොච්චර හානියක්ද මේ රටට කරේ. එයාලා පවත්වගෙන ආපු දේශපාලකණිය ටික එයාලගේ පුතාලව එයාලගේ යාළුවන් එයාලගේ හෙංචයියාම පාර්ලිමේන්තුවට පත් කරා. දැන් සතුටුද? දැන් ඔබට සතුටුද? දැන් ඔබට සතුටුද? දවස් 100කින් හරවන්න තිබ්බ දේ නැවත ඔබ කරකවලා ආපහු ආණ්ඩුවට බාර දුන්නා. ඊට පස්සේ අපි වර්ධිකාරය කරනවා. ගෝඨාභය රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට 169ක් ඡන්දෙ දුන්නේ අපිද? එච්චරයි අපි අහන්නේ. 69 ලක්ෂයක් ඡන්ද දුන්නේ කවුද? 3/2ක බලයක් පාර්ලිමේන්තුවට දුන්නේ කවුද? අපි. ඒ 3/2ක බලයම නෙවෙයිද අද මනාප 134කින් මේ ජනාධිපතිවරයා පත් වෙන්නේ. එතකොට වැරදි අරගලයේද නැත්නම් මේ පාර්ලිමේන්තුව පත් කරපු ඔබ අපි සමද? මේ අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලාද? නැත්නම් අපේ අයියලා මණිලාද? අපි නැත්නම් නැන්දලා මාමලාද? කවුද? අන්න ඒක තමයි මේ අපි කතා කරන්නේ. අන්න ඒක තමයි කතා කරන්නේ. අපිට බෙදීම් නැහැ. දැන් ඔබට තේරෙනවා ඇති කොයි තරම් ස්ට්‍රැටජිස් ගොඩක් මේ පාලකයා පාවිච්චි කරනවාද කියලා. අපිව මර්ධනය කරන්න විවිධ පනත් යටතේ විවිධ දේවල් යටතේ මේ අපේ මේ හඬ මොනවාද සෝෂල් මීඩියාවල මේ මොනවාද දාන පෝස්ට් සම්බන්ධව ඔවුන් මේ අධ්‍යයනය කරනවා නැත්නම් විමර්ශන කරනවා පරීක්ෂණ කරනවා කියලා අරගලේ හඬ කන්ට්‍රෝල් කරා. ඒ කියන්නේ භාෂණයේ නිදහස ඔවුන් අපෙන් ටික ටික අඩු කරමින් කන්ට්‍රෝල් කරමින් යනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අවුරුදු 74ක් තිස්සේ අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා නැන්දලා මාමලා අයියලා අක්කලා කරපු වැරද්ද දවස් 100කින් හැරෙව්වට පස්සේ අපි නැවත වතාවක් හරවලා ඔවුන්ගේ අතටම බැටන් එක දුන්නා. දැන් ඔවුන් බැටන් එක අරගෙන දුවනවා. ඉතින් ඒ බැටන් එක ආපහු ගන්න එක ලේසි නෑ. ඒ බැටන් එක ආපහු ගන්න එක ලේසි නෑ. ජනතා බලය ඉහළින් තිබ්බා, දේශපාලනයේ පහලින් තිබ්බා, මාධ්‍ය පහලින් තිබ්බා. නැවත අපි දේශපාලනයේ ඉහළට ගත්තා. මාධ්‍ය බලය දෙවෙනිට තියෙනවා, ජනතා බලය තුන්වෙනිට තියෙනවා, සමහර ජනතා බලය ඊටත් වඩා පහලින් තියෙන්නේ. දැන් ඔබට ගෑස් ටිකයි, ලයිට් ටිකයි, කරන්ට් ටිකයි දුන්නට පස්සේ ඔන්න ඔබ නැවත අන්න සුපුරුදු චක්‍රයට වැටෙනවා. නැවතත් ඔන්න අපි අහවල් පක්ෂයට දෙනවා. දැන් මේ පක්ෂයෙන් තමයි මේක ගොඩ දාන්නේ, අහවල් පක්ෂයෙන් තමයි මේක ගොඩ දාන්නේ කියලා සුපුරුදු වසර 74ක රිපීට් එක ගහන්න පටන් ගන්නවා. අන්න ඔබ එදාට
නැවතත් අරගලයට අපහාස කරන්න පටන් ගන්නවා. ඕකුන් නිසා තමයි මෙහෙම උනේ කියලා. එතකොට ඔබට අමතකයිද අවුරුදු 74ක් තිස්සේ ඔබ හරව පත් කරපුණ අය නිසා නේද මේ තත්ත්වය ඇති උනේ කියලා. නැත්තම් කාගේ වරදින්ද? මේක සිද්ධ උනේ? ඔබම කල්පනා කරලා බලන්න. ඔබම නැවත නැවතත් කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා පස්සේ ඔබට තේරෙයි අපි මේ කියන කාරණාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා. අපි මේ කියන කාරණාවේ ඇත්ත නැත්ත මොකද්ද කියන එක ඔබ මතක තියාගන්න. මාස 6ක් නෙවෙයි අවුරුද්දක් වුණත් කරගෙන යන්න ගැටලුවක් නැහැ. හැබැයි අපිට තිබ්බ බොහොම අපූර්ව එකක් දූෂිත පාලනය නවත්තනවා කියලා. ගෝටා ගෝ හෝම් කිව්වා, රනිල් ගෝ හෝම් කිව්වා, දූෂිත පාලනය නවත්තනවා කිව්වා. ඔබ හිතනවද දැන් ඔබ මේ කරපු දෙයින් දූෂිත පාලනය නවතී කියලා? නැහැ. දවස් 100කින් හරවගත්ත දේ නැවත අපි හරවලා බැටන් එක දුන්නා. මොකද 225 ඩිසයිඩ් කරා, 225න් ඉන්න 134 ඩිසයිඩ් කරා මේක කොතෙන්ටද යන්න ඕනේ කියලා. ඒ නිසා ඔබේ ඡන්දය පිළිබඳව අපි යමක් දැනුවත් කරද්දී, ඔබ මීළඟට ඡන්දය දාන්න යද්දී, ටීවී කැම්පේන් වලට, ටකරන් වලට, සමෘද්ධියට, මේ දේවල් වලට ඔබ ආපහු ඔබේ ඡන්දය පාවිච්චි කරනවා නම් ඉතින් යකෝ අපි කරපු දෙයක්ද කියලා අහනවා. නැත්තම් ඔයයි මමයි අපි අපේ ආච්චිල සීලයි අම්මලා තාත්තලායි ඔක්කොම එකතු වෙලා කරේ, මේ දේ කරේ. අපේ වල අපිම කපා ගත්තා. මොකද 3-2ක් දීලා 169ක ජනපති වරමක් දීලා. හරි, ඒක තේරුම් ගන්න කියන දේ. මේ ඔබට තමයි වරද පටවන්නේ. නැත්තම් ඔබට මට වරද පටව ගන්න නෑ, වෙන කාටද වරද පටව ගන්න. ගෝටා ගෝ හෝම් කියලා ගෝටව එලවද්දි අපි ඊට පස්සේ ගෝටව එලවුවට පස්සේ නැත්තම් ගෝටට යන්න කියද්දි සජිත්ට කිව්වා බාර ගන්න කියලා, අනුරට කිව්වා බාර ගන්න කියලා. මෙයාලා බාරගත්තේ නැහැ. ඊට පස්සේ තමයි රනිල් බාරගන්නේ. ඊට පස්සේ මොකද උනේ? එතකොට හැම එකම පත් කරේ කවුද? ඔබේ මගේ ඡන්දවලි, අපේ අම්මගේ තාත්තගේ ඡන්දවලි, ආච්චිගේ සීයේ ඡන්දවලි. එතකොට අපි නෙවෙයිද වැරදි? මේ 225 පත් කරපු අපි වැරදි. හැබැයි තවත් 100කින් අපිට හරව ගන්න තිබ්බ එක, ජනතා බලයෙන් හරව ගන්න තිබ්බ එක නැවත ඔවුන්ගේ පැත්තට හරවගත්තා. ඒ නිසා ඔබේ අවධානය යොමු කරන්න ඔබේ ඡන්දය, මීළඟ ඡන්දය අවුරුදු දෙකහමාරකින් එන්න පුළුවන්, මාස 6කින් එන්න පුළුවන්, හරි තැනට පාවිච්චි කරන්න. දශමයක් අපි කියන දේ අහන්න. අපිට ඔබට වගේ දේශපාලන පරිචයක් නැහැ. හැබැයි මේ දින 100ට අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. සමහර ආණ්ඩු වලින් දින 100ේ වැඩපිළිවෙල වලට වඩා අපි සක්‍රීය වැඩපිළිවෙලක් කරලා පෙන්නුවා. හරි, ඒක නිසා දැන්වත් ඇහැරලා ඉන්න, දැන්වත් අවදි වෙලා ඉන්න එපමණමයි අපිට ඔබට කියන්න තියෙන්නේ. දවස් 100කින් අපිට මේක හරවන්න පුළුවන් වුණා නම් එක ඡන්දයකින්, එක පාර්ලිමේන්තු මැතිවරණයකින් සියල්ල හරවන්න පුළුවන්. ඒ නිසා අවදි වෙලා ඉන්න, කාටද ඡන්දය දිය යුත්තේ කියලා කල්පනා කරන්න. මෙයාලා මේ සිස්ටම් එක වෙනස් කරන්නේ. මහජන නියෝජිතයන් එන නියෝජිත ක්‍රමෙම තමයි මෙයාලා ගේන්නේ. මෙයාලා සාධාරණ ක්‍රමවේදයක් අරන් එන්නේ නැහැ කියන එක නිශ්චිතයි. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා දැන්වත් 74 අවුරුද්දක් තිස්සේ ඔබ හරියට පාවිච්චි කරන්න එපමණමයි අපිට ඔබට කියන්න තියෙන්නේ. අනාගතයේ දවසක ඔබට ඡන්ද බලය ලැබේවි. ඒ ඡන්ද බලයේ එද්දී ඔබ හරියටම ඡන්දේ පාවිච්චි කරන්න. වසර 74ක් තිස්සේ පාවිච්චි කරපු වහල් ක්‍රමවේදය අතෑරලා බුද්ධියෙන් ඡන්දේ දෙන්න, ජාතික ප්‍රතිපත්තියක් තියෙන ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැති මිනිසුන්ට ඔබේ ඡන්දේ පාවිච්චි කරන්න, ඔබේ මනාපය පාවිච්චි කරන්න. එච්චරමයි අපිට ඔබට කියන්න තියෙන්නේ. අර කියනවා වගේ මතක තියාගන්න, ජනමාධ්‍ය හසුරවන්නේ දේශපාලනය. ඒක අපි දන්න හින්දා කියන්නේ. ජනමාධ්‍ය හසුරවන්නේ දේශපාලනය. එයාලා හැමෝම යාළුවෝ. ඕම නෙවෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් එයාලා හැමෝම යාළුවෝ. ඒ නිසා මතක තියාගන්න, අපි විවිධ දේවල් කරන්න උත්සාහ කරා. ගෝටා ගිහිල්ලා නැත්තම් මේ ආණ්ඩුව ගිහිල්ලා මේක ඉවරුණා නම් අපිට ඊට පස්සේ තව ප්‍රශ්න එන්න තිබ්බා. හැබැයි ඒ ප්‍රශ්නට වඩා බරපතල ප්‍රශ්නයක් දැන් තියෙනවා. මොකද්ද? එළවපු අයම වෙනත් ස්වරූපයකින් ආපු එක. අරගලයේ නව මුහුණුවරත් එක්ක හමු වෙමු. අරගලයේ තියෙන භූමිය පමණක් නෙවෙයි. එච්චර තමයි අපිට ඔබට කියන්න තියෙන්නේ. අරගලයේ අපේ හඬ අපි අරගෙන එනවා, අරගෙන යනවා ඉදිරියට. අරගලයේ තියෙන භූමිය පමණක් නෙවෙයි. නැවතත් ආච්චි, අම්මා, සීයා, අත්තා, මුත්තා, කිරිකිත්තා, ඒත් එක්කම අපේ අම්මලා තාත්තලා කරපු වැරද්ද, ඒ සඳහා අපි නැවත හරිපාරකට යන්න සූදානම් වෙමු. හරි පාරකට යන්න සූදානම් වෙමු.
මේ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් තියද්දී මොක් යම් කිසි දෙයකට ජනමත විචාරණයක් තියද්දී සහ බුද්ධියෙන් යුක්තව කටයුතු කරන්න බ්‍රේන් වොෂ් වලට අවු වෙන්න එපා. මේ ළමයි අවුරුදු දෙකමාරක් තිස්සේ ඉස්කෝලේ ළමයි ඉගෙන ගත්තේ නැහැ. අවුරුදු දෙකමාරක් තිස්සේ ඉස්කෝලේ ළමයින්ට හරි අධ්‍යාපනයක් නැහැ. එතකොට තවත් මෝඩ પરම්පරාවක් ඊළඟ දේශපාලන પરම්පරාව පත් කරන්න මේ මිනිස්සු දැන් ලෑස්තිලා තියෙන්නේ ඔන්න ඕකේ. මේ මිනිස්සු මේ හදාගෙන යන්නේ අන්න ඒක. ළමයින්ට උගන්නන එක නතර කරන්න එපා. ළමයින්ට කොහොම හරි උගන්නන්න අමාරුවෙන් හරි උගන්නන්න. හැබැයි ඔය පොතේ අධ්‍යාපනය විතරක් නෙවෙයි තවත් දේවල් උගන්නන්න. පොත් කියවන්න දෙන්න. පරිගණකයේ පරිශීලනය කරන එකයි ෆෝන් එක යූස් කරන එකයි නෙවෙයි පොතපත කියවන්න අතීතයේ කියවන්න අනාගතයේ කියවන්න වර්තමානයේ කියවන්න PUBG ගේම් එකක් ගැහුවට මේ රට කොට දාන්න බෑ Free Fire ගැහුවා කියලා මේ රට කොට දාන්න බෑ Need for Speed ගියා කියලා මේ රට කොට දාන්න බෑ Games ගැහුවා කියලා මේ රට කොට දාන්න බෑ ඒ නිසා චින්තනය හදාගන්න ඔළුව හදාගන්න කියන කාරණාව විතරමයි අපිට කියන්න තියෙන්නේ ඔළුව හදාගන්න එහෙම වුණොත් මෙතෙන්ට ආපු මේ නූතන අරගල කරුවන් වගේම පිරිසක් ඉදිරියේදී මොලෙන් ගේමක් ගහන්න පටන් ගයි. මේ මොලෙන් ගේම ගැහුවේ නැත්නම් මෙයාලව වටන්න බෑ. මෙයාලව පෙරලන්න බෑ. ඒක මතක තියාගන්න අධ්‍යාපනයට දාන මුදල නැත්නම් යොමු කරන බජට් එක කොච්චරක්ද කියන එක බලන්න ඕනම පක්ෂයක ප්‍රතිපත්තිය. සහ ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකක්ද කියලා බලන්න. ඒක තමයි පළවෙනිම දේ. කන්න බොන්න නෙවෙයි අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකක්ද කියලා මුලින්ම බලන්න. අන්න එදාට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මෙයාලා ඉන්නේ කාගේ පැත්තේද කියලා. අධ්‍යාපනය වෙනුවෙන් කරන්න මොනවද ප්‍රතිසංස්කරණ? අධ්‍යාපනය වෙනුවෙන් අලුතෙන් දේවල් කරන්නේ මොනවද? IT කියන දේ නැත්තම් information technology කියන දේ, තාක්ෂණය කියන දේ අපිට කොච්චර ලං කරනවද? ඒක කොච්චර අපි අප්ඩේට් කරනවද කියන කාරණාව අපි කියන්නම්. අනේ බං දැන් ගෙදර පළ කරන එක කුට කරන්න දීලා. අපි මොකුත් කරේ නෑ මහත්තයෝ 225 නේ කරන්නේ. අපි මොනවද කරන්නද මෙතන? ඔයාලා තමයි කරන්නේ. ඔය කරන්නේ පේනවනේ. මෙච්චර සුද්ධ සිංහලෙන් කියද්දි තේරෙන්නේ නෑ මහත්තයෝ. ඒකනේ ඈ ඔයාගේ වයස කීයද මහත්තයෝ පොඩ්ඩක් බලමු නිකන් ෆොටෝ එකකින් වයස කීයද කියලා පොඩ්ඩක් මොලේ තියෙන කෙනෙක්ද කියලා නෑනේ ඉතින් හරියම ෆොටෝ එකක්වත් දාලා නෑනේ විල්ලජ්ජාවයි පව් ඉතින් සම්පත් එස් ගමගේ ෆේක් එකක්ද ආ මොකක්ද ඒ දාලා තියෙන්නේ පව් මචං ඔයා දුකයි ඉතින් මොනා කරන්නද මේ ඉතින් ඕක තමයි අපිට කියන්න තියෙන්නේ කවුද තවත් බුද්ධි මට්ටමෙන් අඩු කෙනෙක් ඉන්න සොජලිත් නමටත් අපරාදී ලස්සන නමක් සොජලිත් සාම්‍යනත් කහන්ද හොඳයි හොඳ නමක් උඹලා වගේ තව කෙනෙක් කරනකන් හිටියොත් අපිටත් ඉන්න වෙන්නේ ගෝල් ෆේස් තමයි යස් මචං ඩෙෆිනිට්ලි හරි එහෙනම් ඉතින් ඕක තමයි අපිට කියන්න ඕන වෙච්ච පණිවිඩේ බවටපත් උනේ දැන්වත් ඇහැරෙන්න අපේ අම්මලා තාත්තලා මේක බලාගෙන මෙතනින් හිතන්න ඔයාලා කරපු දේ හරිද කියලා ඔයාලා කරපු දේ හරිද කියලා ඔයාලා ඔයාලා වෙනුවෙන් කරගත්ත කිව්වට ඔයාලා වෙනුවෙන් ටකරම ගෙන්න ගත්තට ඔයාලා වෙනුවෙන් සමෘද්ධිය ගෙන්න ගත්තට ඔයාලා වෙනුවෙන් රුපියල් 5000 දාගත්තට ඔයාලා වෙනුවෙන් පගා අරගෙන තමන්ගේ දේවල් කරගත්තට අද ඔයාගේ දරුවන්ට මොනවද වෙලා තියෙන්නේ එච්චරයි අපිට කියන්න තියෙන්නේ එච්චරයි අපිට කියන්න තියෙන්නේ ඊට වඩා දෙයක් අපිට කියන්න නැහැ තමන් වෙනුවෙන් කරගත්ත දේවල් හින්දා දරුවන්ට මොනවද වෙලා තියෙන්නේ දරුවන්ගේ දරුවන්ට මොකක්ද වෙලා තියෙන්නේ එච්චරයි අපිට ඔබට කියන්න තියෙන්නේ අරගලයට ජය